හලෝ යාළුවනේ, ආයුබෝවන්. සාදරයෙන් පිළිගන්නවා දත ඔයගොල්ලන්ව. ඉතින් අද අපි බලන්න යන්නේ අපේ ප්‍රොඩක්ට් එකකට, නැත්නම් අපේ මක්කාරි බ්‍රෑන්ඩ් එකකට හරි ඕනම දෙයකට කොහොමද බාකෝඩ් එකක් ඇඩ් කරගන්නේ කියලා ෆොටෝෂොප් හරහා. එන්නේ ෆොටෝෂොප් භාවිත කරලා කොහොමද අපේ ප්‍රොඩක්ට් එකකට QR කෝඩ් එක, නැත්නම් බාකෝඩ් එකක් ඇඩ් කරගන්නේ කියලා. හරි. අපිට ඉතින් වැඩි කතා කරන්න දෙයක් නැහැ. අපි යමු වීඩියෝ එකට. මේක කරන්න කලින් මුලින්ම අපි ෆොටෝෂොප් ඕපන් කරගන්න කලින් මම අපේ මම නිකන් ඔයගොල්ලන්ට පෙන්නන්න උදාහරණයකට මම හදාගෙන තියෙනවා ප්‍රොඩක්ට් එක ඩිසයින් එකක්. අපි ඒකට කොහොමද බාකෝඩ් එක ඇඩ් කරන්න කියලා අපි බලමු. අපි තුන් මෙදින PSD ෆයිල් එක මම මේක ඕපන් කරගන්නම් ෆොටෝෂොප් හරහා. ඔන්න තියෙන ඩිසයින් එක පොඩ්ඩක් මම තවයි ඩිසයින් එක හදාගත්ත මේක තමයි පොඩ්ඩක් කලර් එක වෙනස් කරලා අපි ඒකත් ගමු. හරි, ඔන්න තියෙන එක වගේම තමයි ඩිසයින් දෙයක් මම හදාගෙන තියෙනවා. හරි, ඉතින් වැඩි දෙයක් නෑ. ඔයගොල්ලන්ට මතකද අපි ඉස්සෙල් වීඩියෝ එකේ කතා කළා බාකෝඩ් එක Excel හරහා කොහොමද ඇඩ් කරගන්න කියලා. අපිට ඕන කෝඩ් එක කියන්නේ ටෙක්ස්ට් එක හරි ඉලක්කම් ඒ ටික හරි ටච් කරලා ෆොන්ට් එකෙන්ම බාකෝඩ් ෆොන්ට් කියලා සර්ච් කරලා ඇඩ් කරගන්න තියෙන්නේ. ඉතින් මේකෙත් ඒ වගේ තමයි, ලොකු දෙයක් නෑ. අපි දැන් බලමු කොහොමද මේක බාකෝඩ් එක ඇඩ් කරන්න කියලා. ඉතින් මේක ඩිසයින් එක, ඩිසයින් එකේ මෙන්න මේ වෙබ්සයිට් ලින්ක් එකට පල්ලෙහෙන් වගේ ඇඩ් කරගමුකෝ. හරි, ඉතින් මම ටී ක්ලික් කරලා ටයිප් ටූල් එක ගන්නවා. ටයිප් ටූල් එක අරගෙන ඉතින් මම ක්ලික් එකක් දීලා අපි දෙමු ඉලක්කම් 10ක අංකයක්. මං බිංදු ඉඳන් දෙන්නන්ට බිංදුව 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 දෙමු 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. හරි, ඔන්න ඉලක්කම් 10ක් තියෙනවා. මේක ඩිලීට් කරගත්තා. ඔන්න තියෙනවා අපේ කෝඩ් එක. දැන් අපි බලමු මේක කොහොමද බාර් කෝඩ් එකට අපි චේන්ජ් කරගන්නේ කියලා. ඉතින් මම ආයි ටයිප් ටූල් එක ගන්න කී ක්ලික් කළා. අපි දැන් මෙතන ටයිප් කරගත්තු මේක උඩ ක්ලික් එකක් දෙනවා. ක්ලික් එකක් දීලා කන්ට්‍රෝල් ඒ ඔබලා ඕල් සිලෙක්ට් කරගන්න. කන්ට්‍රෝල් ඒ සිලෙක්ට් කරලා ඕල් සිලෙක්ට් කරගෙන මෙතන ඔබලට පේනවා මේ උඩ තියෙන ෆොන්ට් එක චේන්ජ් කරන්න. ඉතින් මම මෙතනට ක්ලික් කරලා දීලා මෙතනින් බාකෝඩ් ෆොන්ට් කියලා සර්ච් කරනවා. අපි සර්ච් කරමු බාකෝඩ් ෆොන්ට්. අපි තින් බාකෝඩ් ෆොන්ට් ඔන්න පේනවා. ඉතින් ඔයගොල්ලන්ට බාකෝඩ් ෆොන්ට් එක ඇඩ් වෙලා තියෙනවා. අපි චුට්ටක් මේක ලොකු කරගමු. මේක ඔයගොල්ලන්ට පේනවා. ඉතින් මේක ඔබට දැන් අර මෙහෙම නෝමල් ෆොටෝ දෙන්න මම ඉසෙට් ක්ලික් කරලා මම ඔයගොල්ලන්ට zoom කරගන්න. හරි, ඊට පස්සේ control t press කරලා මේක පොඩ්ඩක් මම ලොකු කරනවා. මේ ක්ලික් කරලා කරලා zoom out කරගන්න. හරි, ඔන්න තියෙනවා අපේ බාර් කෝඩ් එක. දැන් ඔයගොල්ලන්ට මම දෙලෙන්න වෙනවා නේද? ඒක පොඩ්ඩක් size එක තව ටිකක් අපි ලොකු කරගමු. මේ ගන්න දෙතර හරි. ඔන්න අපේ බාර් කෝඩ් එක ඔන්න ඔය තමයි ප්‍රොඩක්ට් එකට ඇඩ් කරගන්න. හරි, අපි බලමු ඊළඟ එකටත් කොහොමද බාර් කෝඩ් එක ඇඩ් කරගන්න කියලා. ඉතින් මම i එකට ෆයිල් එක ගන්නවා. ෆයිල් එක අරගෙන අපි අතන කලින් බාකෝඩ් ෆොන්ට් එක සෙට් කරලා තිබ්බකින් තමයි කෙලින්ම අපි මෙතන ටයිප් කරද්දී ඒක බාකෝඩ් එක විදිහට සෙට් කරලා ඇවිල්ලා තියෙන්නේ. මම ආයෙ ඔයගලන්ට දැන් මේක එන්ටර් කළා කියලා අපි මේකටම ආයි ඇඩ් කරමු. ඔයගලන්ට මම ආයෙ දෙන්නම් මේ දෙයක් නේ ඔයගලන්ට බාගන් දෙන්න කියලා ගන්නවා. හරි, ඊපද දැන් පේනදි මේක ආයෙත් මේක ඉස්සලා තියෙන්නේ. හරිද? දැන් මේක උඩ
ඉඩවස කොන්ටල්ට ගියා හිල්ලා බාකෝඩ් පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න. අර විදිහට මම ඔයගලන්ට කලින් වීඩියෝ එකේ කිව්වා වගේම බාකෝඩ් ෆොන්ට් එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ හැම ටයිපින් ටූල් එකකටම බාකෝඩ් ෆොන්ට් එක ඇඩ් වෙනවා. ඊට පස්සේ අපිට ඕන ටෙක්ස්ට් එකකට බාකෝඩ් ෆොන්ට් එක ඇඩ් කරගන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. හරි, මම හිතනවා ඔයගලන්ට පැහැදිලි නැති කියලා. ඉතින් අදට ඉතරයි. හරි, ඉතින් අපි තවත් අලුත් වීඩියෝ එකකින් ළඟදීම හම්බ වෙමු. සුබ දවසක්.